हेलो मगेरम तील पेरेरा मगे यूट्यूब चैनल मगोला आदर सादर पीलगा मेधावसल फेसबुक की हेमोम गेवल इनकोट कोई प्रश्न तीनो पिरामिड जावरम गेन इधि मे पिरामिड जावरम गेन मैं कथाकर लेकोट मगे इतने मग अदर हों आवा ये तमाय सैम बिजनेस गुरु सैम कोहमद ඒ වගේම මම සාදරයෙන් පිළිගන්නවා තිල්ලගේ නාලිකාවට මේ සියලුම ග්‍රාහකයන් ඒ වගේම බලන අය. ඉතින් තිලින අහපු ප්‍රශ්න පොඩි උත්තරයක් දෙන්න. කොවිඩ් වසංගතය ඇත්තටම අපි හැමෝටම ගොඩක් දරුණුට බලපෑවා. නමුත් යම් ආකාරයකට අපි මේ බලපෑමෙන් ටිකක් මිදුණා. මොකද අපේ වෘත්තියේ හැටියට යම් කිසි පොහුණු වැඩමුළුවක් කරනවා නම් පමණයි ඉතින් අපි ගොඩක් වෙලාවට යම් ස්ථානයකට ගිහිල්ලා වැඩ කරන්නේ. නැතිනම් බොහෝ විට අපිට කැමැති තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන්. යම් ආකාරයක ගැටලුවක් අපිට ලැබුණා. මොකද මේ වන විට අපේ වැඩසටහන් පොහුණු සැසියක් එහෙම තියාගන්න විදිහක් නැහැ. ඒ නිසා ටිකක් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලය හරහා අපේ දැනුවත් කිරීමේ වැඩසටහන් විශේෂයෙන්ම ව්‍යාපාර සම්බන්ධ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධව ලබා දීම දිගටම සිදු කරන්න. ඉතින් ඕක තමයි මේ දවස්වල තත්ත්වය. එතනින් එහාට ගියාට පස්සේ මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව කතා කරන්න ගොඩක් හොඳයි කියලා මමත් හිතුවා. මොකද ගොඩක් දෙනෙක් අන්තර්ජාලයේ රැවටෙනවා මේකට. අපි දකිනවා Facebook group වල එහෙම ඇවිල්ලා අහනවා ආදායම් මාර්ගයක් හොයාගන්න විදිහක් නැද්ද? එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න විදිහක් නැද්ද කියලා ගොඩක් දෙනෙක් ඇවිල්ලා අහනවා. එහෙම අහන අයව තවත් පිරිසක් විසින් රැවටීමකට ලක් කරනවා මේ එක එක කූට ව්‍යාපාර හඳුන්වා දෙන්න ගිහිල්ලා. ඉතින් ඒක දැක්කට පස්සේ අපිට හිතුණා මේ ගැන කතා කරනොත් හොඳයි කියලා. ඉතින් මුලින්ම මම කියන්න හේතුවයි මම මේ වීඩියෝ එක පටන් ගන්න හේතුව කියලා, ඒ වගේම සෑම්ව හම්බෙන්න හේතුව කියලා. මොකද සෑම් මම අඳුරන කිහිප දෙනෙක් ඉන්නවා මේගොල්ලන් මේ ජාවාරමට අහු වෙලා. ඒ විතර නෙමෙයි මේගොල්ලන්ව බ්‍රේන් වොෂ් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ රත්තරම් බඩු උගස් තියලා, ඒගොල්ලන්ගේ ඉඩම් කඩම් උගස් තියලා මේ ජාවාරමට අහු කරලා දෙන්න. ඉතින් දැන් මේගොල්ලන් මේකට අහු වෙලා රත්තරම් බඩුත් නැහැ, බිස්නස්ුත් නැහැ, ගොඩක් අමාරු තත්ත්වෙට පත් වෙලා. ඒක තමයි මූලික හේතුව මේ වීඩියෝ එකට මම ඔයාලත් අඬ ගහගෙන පටන් ගන්නවා. ඉතින් අපි මුලින්ම යමු සෑම්, මොකද්ද මේ පිරමිඩ් ජාවාරම කියන්නේ? මොකද්ද ඔයාගේ අයිඩියා එක මේ පිරමිඩ් ජාවාරම කියන්නේ මොකක්ද? මේක ව්‍යාපාරයක්ද? ඔව්, ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. අපි පිරමිඩ් කියන එක මොකක්ද කියන්න කලින් අපි බලමු පොඩ්ඩක් ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද කියලා. ව්‍යවසායක් කියලා අපි අදහස් කරන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය මේ කියන දේවල් තුන පාවිච්චි කරලා අවදානමක් අරගෙන වෙළඳ පොළ අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා සැපයීම. ඉතින් මේ වගේ දෙයක් කරන්න ඔයගොල්ලෝ නිෂ්පාදකයෙක් වෙන්න පුළුවන්, අලෙවිකරුවෙක් වෙන්නත් පුළුවන්. සමහර ලාවට තමන්ම නිෂ්පාදනය කරලා ඒක වෙළඳ පොළට යොමු කරන වෙන්න පුළුවන්. තවත් අවස්ථාවක වෙනත් තැනකින් ගෙනල්ලා ඒක වෙළඳාමට ලක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ දේවල් ඉතින් ව්‍යාපාර තමයි. එහෙම ව්‍යාපාර ගැන කතා කරනකොට තමන්ගේ යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරාම කාලයත් එක්ක විවිධ අංග එකතු කරමින්, විවිධ භාණ්ඩ හා සේවා එකතු කරමින් මේක ඉදිරියට පවත්වාගෙන යනවා. එහෙම කරගෙන යන එකක් අපි ව්‍යාපාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී තව දැන් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට තියෙන දෙයක් තමයි ව්‍යාපාරය පවත්වාගෙන යාමත් සමගම යම්කිසි දැනුම් සම්භාරයක් එකතු වෙනවා පුද්ගලයෙක් වශයෙන්. ව්‍යාපාරය සම්බන්ධ නීති රෙගුලාසි ගැන, ව්‍යාපාරය කරගෙන යෑමේදී සැපයුම්කරුවන් දැනුම්කරුවන් සමග පැවැත්විය සම්බන්ධතාවය ගැන, ඒ වගේම පිරිස් පාලනය ගැන, මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්ට. ඉතින් මෙතනින් අපි බැලුවොත් මේ පිරමිඩ කතන්දරේ කොහොමද එන්නේ? ගොඩක් වෙලාවට පිරමීඩ හැදෙන්න පටන් ගන්නෙ අර මං කිව්වා වගේ ව්‍යාපාර අදහසක් හොයාගෙන යන කෙනෙක්ට හමු වෙනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා අපි ව්‍යාපාරයක් පටන් ගමු, මං ඉස්සරහට කියන්නම් කොහොමද මේකට දැල දාලා අල්ලගන්නේ කියලා. ඒ වුණාට මට දැන් කියන්න ඕනේ මේ පිරමීඩේ ආරම්භය. ඉතින් මෙහෙම කරලා අවශ්‍යතාවය තියෙන කෙනෙක්ව ඈඳ ගන්නවා තව එක්කෙනෙක් ඇවිල්ලා. ඊට පස්සේ එයා කරන්නේ කියනවා හරි මේ ව්‍යාපාරයක් අපි කරගෙන යමු, මොන හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි විකුණමු. මේක කරන්න ඔයා තනියෙන් කරන්න එපා, ඔයා යටතට බඳව ගන්න තව ඒජන්තවරු නියෝජිතයෝ. අන්න එතනින්ද වැඩේ පටන් ගන්න. එහෙම ඒජන්තයෝ නියෝජිතයෝ එකතු කරගනිද්දී ඒ එකතු කරගන්න හැමෝගෙම
ඒ ඒජන්තයව එකතු කරගන්න එක්කෙනා ඉන්නවනේ. එයත් යම් කිසි මුදලක් ලබා ගන්නවා. හරි. ඔයා ඇවිල්ලා අපිත් එක්ක මේ ව්‍යාපාරය කරන්න ඕනේ. හැබැයි ව්‍යාපාරය කරන්න කලින් ඔයාවිට ගාණක් දීලා අපෙන් මෙන්න මේ බඩු යම් කිසි ප්‍රමාණයක් අපෙන් මිලදී ගන්න ඕනේ. ඉතින් මෙතනදී තමයි පළවෙනිම ආරම්භය වෙන්නේ. ඊට පස්සේ දිගින් දිගටම ඔබට ඉහලින් සිටින ඔබ බඳවාගත් එක්කෙනා ඔබව තල්ලු කරනවා. තමන් අලුතෙන් කට්ටියව බඳව ගන්න. ඒ බඳව ගන්න කට්ටිය ලව්වා තවත් අය බඳවා ගන්න. ඔන්න ඔහොම ජාලයක් නිර්මාණය කර ගැනීම තමයි පිරමීඩයක වෙන්නේ. මං තිලිනට අවස්ථාව දෙනවා ටිකක් කතා කරන්න. එහෙම කතා කරලා ඉවර වෙලා අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ පිරමීඩ වලට මිනිස්සුන්ව අල්ලගෙන දාගන්න වැඩේට. ඒ වගේම මේ වගේ දෙයක් හඳුනගන්නේ කොහොමද? සහ මේ වගේ සිදුවෙන හානිදායක තත්ත්වයන් මොනවද කියලා. හරි සෑම්. ඔව්. සෑම් හොඳ කතාවක් කිව්වා ව්‍යවසායකත්වය ගැන. ඉතින් මේ ව්‍යවසායකත්වයේ සෑම් මට මතකයි මම බිස්නස් පටන් ගත්තේ 2011 වගේ. ඉතින් මම ඕ ලෙවල් කරන ගමන් තමයි මුලින්ම පෙටාවලින් බඩු ගෙනල්ලා විකුණලා ඔය පොඩියට බිස්නස් පටන් ගත්තේ. එතකොට මට තේරුණ දෙයක් තමයි මේ ව්‍යවසායකත්වයත් එක්ක අපි ස්කිල් සෙට් එකක් අපි හදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපිට එන එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි දේවල් දැනගන්න පටන් ගන්නවා. නමුත් මේ පිරමිඩ් ජාවාරමේදී කිසිම දෙයක් ඉගෙන ගන්න නැහැ. ඔයා දැනගන්නේ ඔයා තව කෙනෙක්ව බ්‍රේන් වොෂ් කරන විදිය විතරයි. නමුත් මම අද පිටිපස්ස හැරලා බලනකොට මේ කාලයත් එක්ක අද දවස බලනකොට සමහරවිට මම ගොඩක් හම්බ කරලා නැති වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා වැලියු එකක් තියෙනවා මගේ එක්ස්පීරියන්ස් එකයි මගේ ස්කිල් සෙට් එක ඩිවලොප් වෙලා තියෙන විදියයි අනුව. ඕගොල්ලන්වත් මේ පිරමිඩ් කරන අය ගොඩක් දුරට රවට්ටන්නේ මේක ව්‍යවසායකයෙක් කියලා. ඔයා බිස්නස්මන් කෙනෙක් කියලා තමයි ඔයාව රවට්ටන්නේ. නමුත් ඕගොල්ලන් දැනගන්න ඕන දෙයක් තමයි ඔයාට කිසිම බිස්නස් එකෙන් කැපිටල් එකක් හම්බ වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයාට බිස්නස් එකේ කිසිම අයිතියක් නැහැ. ඒගොල්ලන් වැහුවොත් එහෙම ඔයාට කිසි ගෑවීමක් නැහැ කම්පැනි එකත් එක්ක. ඒ විතරක් නෙමෙයි. භයානකම දේ තමයි ඔයා ෆේල් වුණොත් මොන හරි කරන්න ඔයා ඉන්වෙස්ට් කරපු සල්ලිත් නැහැ. ඔයාට මුකුත් නැති වෙන එක පාට. මොකද අර අවුරුදු ගානක මහන්සියෙන් ඔයා අන්තිමට ඉගෙනීමක් නැහැ. ඔයාට ස්කිල් සෙට් එකක් නැහැ. ඩිවලොප් කරපු කම්පැනි එකක් නැහැ. ඔයාට මුකුත් නැහැ. අන්තිමට අර සල්ලිත් නැති වෙන තත්ත්වයට පත් වෙනවා. සෑම අපි පොඩ්ඩක් කතා කරමු. මොකක්ද මේ පිරමිඩ් ජාවා නම කියන්නේ කියලා. ඔබට මතක ඇති මම කලින් කොටසේදී හඳුන්වා දීමේදී කිව්වා මේ පිරමීඩයක් කියන්නේ එක් පුද්ගලයෙක් ඇවිල්ලා තව කෙනෙක්ව සමාජිකයෙක් ලෙස එහෙම නැත්නම් ඒජන්තයෙක් ලෙස සම්බන්ධ කර ගැනීම මත පදනම් වෙච්ච දෙයක් කියලා. ඉතින් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේ ඇවිල්ලා මුලින්ම කතා කරන එක්කෙනා විවිධාකාර ආසහිතන දේවල් කියලා කෙනෙක්ව එකතු කරගන්නවා තමන්ගේ භාණ්ඩේ හෝ සේවාවේ ඒජන්තෙක් විදියට. එහෙම කරද්දී ඔබට මිලදී ගන්න බල කරනවා යම්කිසි ඒ භාණ්ඩේ හෝ සේවාවේ යම්කිසි ඒකකයක්. එහෙම නැත්නම් ඒකක කීපයක්. මෙතනදී තව දකින්න හම්බෙන දෙයක් තමයි ඒ මිලදී ගන්න ඒකක සමහර වෙලාවට වෙළඳ පොලේදී ඔබ මිලදී ගන්න තිබෙන ප්‍රමුඛ පෙළේ සන්නාමයක් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නේ. එහෙම එකක් නෙවෙයි. මේක අපි අහලවත් නැති බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන් කියලා දෙන්නේ. ඉතින් එතනම පොඩි සිග්නල් එකක් එනවා මේ මෙතන පොඩ්ඩක් එච්චරම හොඳ නැති වැඩක් යන්න පටන් ගන්න කියලා. එහෙම කරලා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ටිකෙන් ටික ඈඳ ගන්න ඕනේ. තමන්ට ඒජන්ට්ලා තව දෙතුන් දෙනෙක් එකතු කර ගන්න ඕනේ. ඒ එක් එක් ඒජන්ට්ලා තවත් ඒජන්ට්ලා එකතු කර ගන්න ඕනේ. ඒ විදිහට බලගිරීමක් ලැබෙනවා. එහෙම කරගෙන යද්දී මෙතන තියෙන භයානකත්වය තමයි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳ පොළකට හඳුන්වා දීමේදී තියෙනවා යම්කිසි සීමාවක් ඒ වෙළඳ පොළ ඇතුලේ ඒ භාණ්ඩය හෝ සේවාව විකිණෙන. අපි හිතමුකෝ මේ ගෙදරක පාවිච්චි කරන බ්ලෙන්ඩර් කියලා. ඉතින් මේ බ්ලෙන්ඩර් උනා ලංකාවේ තියෙන්නේ ගෙවල් කීයද ගෙවල් ලක්ෂ මෙච්චර ගානයි නම් ඒ ගෙවල් ගානට ගියාට පස්සේ එතනින් එහාට අලුතෙන් බ්ලෙන්ඩර් ගන්නවා අඩුයි. තියෙන බ්ලෙන්ඩර් කැඩෙනකොට එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරික ස්ථානවල ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් මේ ගොඩක් වෙලාවට මේ පිරමීඩ වල විලඳාම වෙන්නේ නිවාස මට්ටමේ. ගෙවල් වලට තනි පුද්ගලයින්ට තමයි විකුණන්නේ. ඉතින් එහෙම කරද්දී අර වෙළඳ පොළ සංතෘප්ත වෙනවා. මේ කාරණාවේදී වෙන්නේ වෙළඳ පොළ ඉතාම ඉක්මනින් සංතෘප්ත වෙනවා. ඇයි මොකද ඔබ තව තුන් දෙනෙක්ව බඳව ගන්නවා. ඒ තුන් දෙනා තව තුන් දෙනා ගානේ බඳව ගත්තම එතන 9ක් වෙනවා. ඒ 9 දෙනා තව තුන් දෙනා ගාන ගත්තම 27ක් වෙනවා. ඒ වගේ තුනෙන් වැඩි වෙවි යනවා. ඉතින් මෙහෙම වුණාම මේක කල් පවතින ව්‍යාපාර ව්‍යූහයක් නෙමෙයි. මොකද ඒක දිගට පවත්වා ගන්න බෑ.
ටිකක් කල් ගියාම වෙළඳපොළේ ඉන්න බොහෝ දෙනෙක් මේවා විකුණනවා. නමුත් මිලදී ගන්න ඉන්න ටික දෙනා. ඉතින් එතෙන්දී වෙන ප්‍රශ්නේ තමයි අර පිරමීඩේ උඩ උඩ ඉන්න කට්ටිය ඒ වෙනකොට හම්බ කරලා ඉවරයි. තමන් අර අලුතෙන් බාණ්ඩ මිලදීගෙන විකුණන්න බලාපොරොත්තු වෙන බාණ්ඩ ගන්න එහෙම සල්ලි දැම්මනේ. ඒ යට කරපු සල්ලි වලට හරියන්න ඒගොල්ලෝ හම්බ කරන් ඉවරයි. නමුත් පිරමීඩේ පහළ පෙළේ ඉන්න අයට දැන් තමන් යොදවපු මුදලෙන් ආපහු අස්වැන්නක් නෙලා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි තවත් කාරණාවක් තියෙනවා මේ පිරමීඩ ව්‍යුහය ඇතුලේ කොමිස් වෙන එක. තමන් කාවහරි බඳවාගෙන ඒ අය හරහා වෙළඳාම කෙරෙව්වම ඒ අය විකුණන ප්‍රමාණයනුත් 100ට ගන්න තමන්ට කොමිස්සයක් එනවා. ඒ අය තව කට්ටියව බඳව ගත්තම ඒ අයගේ වෙළඳාමට සාපේක්ෂව ඔබට කොමිස්සයක් එනවා. දැක්කම නම් හරි ආසයි දෙනවා. ඒ වුණාට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කොමිස් ක්‍රමයේ හරිම සංකීර්ණ විදිහට තමයි හදලා තියෙන්නේ. සමහර වෙලාවට මුලදී ඔයගලන්ට කියන තරම් ඉක්මනට කියන තරම් ලේසියෙන් කොමිස් මුදල් තමන්ගේ ගිණුමට වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුල් කාලේ කොමිස් මුදල් ලස්සන්ට ගන්නට වැටිගෙන ගිහිල්ලා එකපාර රුපියල් 50,000ක ලක්ෂයක කොමිස්සයක් එන්න තියෙන කාලෙට කොමිස් එක එන්නේ නැහැ වගේ පේන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයේ ඉහළ පෙළෙන් කියන්න පටන් ගන්න පුළුවන් ආ මෙන්න මේ දවස්වල පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා විකිණීම අඩුයි. එහෙනම් අපි කොමිස් එක පස්සේ දාන්නම්. ওই වගේ විවිධ කතන්දර එන්න ඉඩ තියෙනවා. ඉතින් ඕවා තමයි මූලික මට්ටමේදී අපිට දකින්න හම්බ වෙන ලෙඩේ ලක්ෂණ රෝග ලක්ෂණ මේවා තමයි මුලින්ම බලන්න හම්බෙන්නේ. ඉතින් මේගොල්ලන් සෑම ඒතරම් නෙමෙයි. මේගොල්ලන් කරන තව දෙයක් තමයි මේක දැන් අපි කියවන්නේ ප්‍රොඩක්ට් එකක් ගාව ගන්නවා කියලා. මේ ප්‍රොඩක්ට් එක පොඩි රැවටීමක් විතරයි. මොකද මේන් අයිඩියා එක මේ කමියුනිටි එකට ජොයින් වෙන්න ඕවා සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් ලංකාවේ නීතියෙන් ඕක තහනම් හින්දා තමයි මේගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් ගාවගෙන තියෙන්නේ. සාමාන්‍ය රුපියල් 10,000ක ප්‍රොඩක්ට් එකක් වාට දෙනවා 60,000ට 70,000ට. ඒ ප්‍රොඩක්ට් එක තුලින් තමයි ඔගොල්ලෝ මේකට සම්බන්ධ කරගන්නේ. ඒ වගේම මං ගාව තියෙන පොඩි ග්‍රැෆික් ටැබ්ලට් එකක් සෑ මම පෙන්නනම් කොහොමද මේ සල්ලි බෙදින්න සහ මොකක්ද මෙතන වෙන්නේ කියලා. මේක පොඩි අයිඩියා එකක් විතරයි. මේකට එක එක කම්පනිස් තියෙනවා. ඒ වගේම අපි කතා වුණා අපි මේ කම්පනිස් වත් මේකට අහුවෙච්ච අයගේවත් නම් ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියලා. මේක එක එක කම්පනිස් වලට වෙනස් වෙන නිසා මම එක සාම්පල් එකක් විතරක් මෙතන පෙන්නන්නම්. මම ඒ වගේම පොඩි වෝනින් එකක් දෙන්න ඕනේ. මං චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි. මම පුළුවන් විදියට මේක එක්ස්ප්ලেইন කරන්න try කරන්න කියලා. මුලින්ම පටන් ගන්න මේක එක පුද්ගලයකින්. එයා තමයි මේකේ බොස්. ඉතින් මෙයා මුලින්ම කරන්නේ අඩුම මෙයා දෙන්නෙක්ව මේකට සම්බන්ධ කරගන්නවා. ඉතින් හිතන්න ඔයා මෙයාගේ ළඟම ඉන්න දෙන්නෙක්ව මේක සම්බන්ධ කරගත්ත කියලා. එතකොට මෙයා තමයි නම්බර් 2, නම්බර් 3. එතකොට මේගොල්ලන් තමයි මේකේ ෆස්ට් ලෙවල් එක. ඉතින් මේගොල්ලන් කරන්නේ මේගොල්ලන්ගේ 10,000ක් ගන්නවා මේකට join වෙන්න. 10,000ක් ගත්තම ඒ 10,000 සම්පූර්ණයෙන්ම යන්නේ මේ බොස්ට. එතකොට මෙයා ගාව තියෙනවා 20,000ක්. හරි. දැන් මේගොල්ලන් කොහොමද සල්ලි හම්බ කරන්නේ? මෙතන පල්ලෙහා ඉන්න එකයි. ඒගොල්ලන් කරන්න ඕනේ තව අයව රවට්ටන එක. තව අයට මේ ප්‍රොඩක්ට් එක පෙන්වන එක. තව අයගෙන් මේ සල්ලි ගන්න එක. ඉතින් මෙයා කරන්න ඕනේ මෙයා තව දෙන්නෙක්ව හොයා ගන්න ඕනේ. මෙයා තව දෙන්නෙක්ව හොයා ගන්න ඕනේ. එතකොට මෙයා වෙනවා නම්බර 4 5 6 7. ඊට පස්සේ දැන් කොහොමද උඩයට සල්ලි යන්නේ? මෙයා ගෙවන්න ඕනේ 10,000. මෙයා ගෙවන්න ඕනේ 10,000. මෙයාත් 10,000 10,000 ගානේ ගෙවනවා. ඔය සල්ලි වලින් දැන් මෙයා 10,000 ගියාට පස්සේ මෙයා ගාව සල්ලි නැහැ. මෙයා ගාව සල්ලි නැහැ මොකද මෙයා උඩ එක්කෙනාට ගෙවල ඉවරයි. දැන් මේ 10,000 දෙකෙන් 20,000 මෙයාට ගන්නව 10,000ක්. මෙයාට ගන්නව 10,000ක්. එතකොට තව 10,000ක් ඉතුරුයි. ඒ 10,000 තමයි මෙයාට යන්නේ. ඊට පස්සේ දැන් පල්ලිහායි කොහොමද සල්ලි හොයන්නේ? මේගොල්ලන් නම් ඒගොල්ලන්ගේ ගාණ කවර් කරගත්තා. මේක මීටරදී අමාරු ක්‍රමයක්. මම සිම්පල් වෙන තමයි පොඩි ගණන් දැම්මේ. මෙයා තව කෙනෙක්ව ගන්න ඕනේ. දෙන්නෙක්ව ගන්න ඕනේ. මෙයා දෙන්නෙක්ව ගන්න ඕනේ. මේගොල්ලන් ආයේ 10,000 10,000 ගානේ උඩට ගෙවාගෙන යන්න ඕනේ. ඉතින් මේක සෑමෝවා දන්නවා වගේ මේක පොඩි උදාහරණයක්. ඇත්තටම 150ක් නෙමෙයි මේ වෙලාවේ කමිෂන් එක. 10,000යි 20,000යි සමහර විට 105ක් වෙන්නත් පුළුවන්. ඉතින් මේගොල්ලන් 10,000ක් 10,000 ගානේ මේගොල්ලුනුත් ගෙවනවා. ඉතින් මේ 10,000ත් අනිත් අයගේ වගේ බෙදෙන්නේ මෙයාට 5යි මෙයාට 5යි මෙයාට 10යි මෙයාට 5යි මෙයාට 5යි මෙයාට 10යි. ඔය විදිහට තමයි සල්ලි බෙදෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතන්න මේක ඔය වගේ ලෙවල් 6 7කට ගියාට පස්සේ කොච්චර ප්‍රමාණයක් ඕනේද මිනිස්සු ඔයා ලාභ ලබන්න. හිතන්න මේක ගියා ලෙවල් 20කට. 20කට ගියාට පස්සේ ඔයාගේ කොස්ට් එක කවර් කරගන්න විතරක් ඔයා අවුරුදු ගාණක් මැරෙන්න ඕනේ. ඉතින් මේගොල්ලන් පොරොන්දු වෙන ඔයාට කාර් ගන්න පුළුවන්, ගෙවල් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ රවට්ටන BMW වගේ බොරු වාහන පෙන්නලා රවට්ටන. නමුත්
ඔයාට ඔයාගේ කොස්ට් එකවත් කවර් කරගන්න හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවල් වලට. මට සෑම් මේගොල්ලන්ට දැන්ට පැටලිලා ඉන්න අයට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක තමයි තව තව සල්ලි මේකට දාලා නිකන් නාස්ති වෙන්නේ නැතුව ඔයා ඔයාගෙම කියලා දෙයක් පටන් ගන්න. මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා. අපි කතා කරමු කොහොමද මිනිස්සු මේකට අහු වෙන්නේ? කොහොමද මේ මිනිස්සුන්ව මේකෙන් අල්ලගන්නේ කියලා. ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක්. මේ වැඩේට ගොඩක් වෙලාවට දැන් අල්ලගන්නේ නම් Facebook pages, Facebook group හරහා තමයි. Facebook page වල එහෙම නැත්නම් WhatsApp group හරහා සමහර විට මේ වැඩේ කරන්නේ දෙතුන් දෙනෙක් එකතු වෙලා. එක්කෙනෙක් ඇවිල්ලා මුලින්ම දානවා මැසේජ් එකක්. යාළුවනේ මට මගේ ව්‍යාපාරයක් කරගෙන කීයක් හරි හම්බ කරගන්න විදිහක් නැද්ද? එහෙම නැත්නම් තව සමහර ගොඩාක් ඇඬෙන විදිහට මේක දානවා මෙහෙම ප්‍රශ්න ගොඩාක් කියලා ජීවිතේ වෙච්ච ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ නිසා මට ගොඩේන්න විදිහක් හොයලා දෙන්නකෝ කියලා ප්‍රශ්නයක් දානවා. ඊට පස්සේ දැන් දෙතුන් දෙනෙක්ගෙන් කමෙන්ට් එන්න ආරිනවා. එහෙම කමෙන්ට් ආවට පස්සේ එක එකයි දානවානේ කමෙන්ට්. දැන් අපි හිතමු ඕක දකින්න එක්කෙනෙක් මොන හරි කොහොබත් ආශ්‍රිත ව්‍යාපාරයක් කරලා බෙදා හරින එක්කෙනෙක්. එයා ඇත්තටම පිරමිඩ් නෙවෙයි, ඇත්තටම එයා නිෂ්පාදකයෙක්. එයා හොයනවා ඒජන්තයෝ. එයා දානවා. ඉතින් ඔය එක එකයි දාන දේවල් වලට වඩා හොඳට ලස්සනට කැපිලා පේන විදිහට අපි ගාව ඊට වඩා හොඳ එකක් තියෙනවා. එන්න ඔයාලට කියන්න කියලා විශේෂයෙන්ම මතක තියාගන්න මේක මේ ඉන්බොක්ස් එකේ තමයි කතා කරන්නේ. මොනවා කතා කරත් ඇවිල්ලි වෙලා Facebook group වල chat වල එන්න ඉන්බොක්ස් කියලා වෙනම ගෙන්න ගන්නවා. වෙනම ගෙන්නගෙන කරන්නේ හිතට වදින්න කතා කරන එක. මේවා මේ සාර්ථකව කරගෙන යන කට්ටියත් ඒ කතාවට බොහොම දක්ෂයි. එහෙම කරලා තමන්ගේ හිතේ දුර්වලම තැනට ගහනවා. ගොඩක් වෙලාවට මේ දුර්වලම තැන තමයි තියෙන ආර්ථික අපහසුතාවය. එහෙම කරන අතරේ විශේෂයෙන් කියනවා මේ ආයතනයේ රජේ ලියාපදිංචි එකක් කියන කාරණාව. රජේ ලියාපදිංචි කියන වචනේ ඇත්තටම ලොකුවට බලපාන්නේ නැහැ මේ ව්‍යාපාරයක ඒක මේ ප්‍රෝඩාවක්ද නැද්ද කියන එකට. ප්‍රෝඩාවක්ද නැද්ද මොකද්ද කියන එක චෙක් කරන්නේ නැහැ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ. ඔබට මේ වීඩියෝ එක බලන ඔබට මේ වෙලාවේ වුණා නම් තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එහෙම නැත්නම් පුද්ගලික සමාගම නම් සමාගම් මැදුර හරහා ගිහිල්ලා ලියාපදිංචි කරන්න පුළුවන්. ඔබගේ අතීත තොරතුරු ඒගොල්ලෝ විමසා බලන්නේ නැහැ. ඒ නිසා ඔය කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම මේක මේ රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක් කියලා උඩ පැනලා කිව්වට එතනින් විශේෂ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මොනා හරි අවස්ථාවක ව්‍යාපාරයක් විසින් නීතියක් කඩලා ඒ නීතිය කැඩීම සම්බන්ධ පැමිණිල්ලක් වැඩිලා ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගත්ත දවසට විතරයි ඒ ව්‍යාපාරයට යම් කිසි බලපෑමක් සිදු වෙන්නේ. ඊට පස්සේ තව පාවිච්චි කරන එකක් තමයි මේ මේ ව්‍යාපාරය අර උඩ පිරමීඩේ උඩ උඩ මට්ටම් වල ඉන්න කට්ටිය මේකෙන් ගොඩාක් හම්බ කරගෙන හරි හයි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවනවා කියන එක. මේ ඒගොල්ලෝ පෙන්නයි මේ ලස්සන ගෙවල් පෙන්නයි කාර් පෙන්නයි එහෙම නැත්තම් ඒගොල්ලෝ මේ තව කට්ටිය ගෙනල් ලෙවල ඒ අය කතා කරවයි අපි මේ මේකට සම්බන්ධ වුණ හින්දා අපි මෙච්චර ගොඩ ගියාය එහෙම කියලා ඒ වගේ දේවල් කතා කරන්න ඉඩ තියෙනවා. අනිත් කාරණාව තමයි මේ මේ වැඩපිළිවෙලෙන් පස්සේ බොහෝ විට ඔබට එකවරම උනන්දු කරවනවා මොකක් හරි මේ භාණ්ඩයක් ඒ අයගේ මිලදීගෙන තව කෙනෙක්ට විකුණන්න කියන කතන්දරේ. දැන් සාමාන්‍යයෙන් ඔබ මොන හරි වෙළඳාමකට සම්බන්ධ වෙනවා නම් එතන මේ ඔය බෙදුම්කරුව ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවනේ. ඩිස්ට්‍රිබියුටර්ස්ලා සිල්ලර වෙළෙන්දන්ට බඩු විකුණන්න ආපහු දෙද්දී ගොඩක් වෙලාවට සම්පූර්ණ මුදලම අය කරගෙන නෙවෙයි කරන්නේ. මොන හරි අත්තිකාරම් තැන්පතුවක් ගන්න. ඒ කියන්නේ ඇඩ්වාන්ස් එකක් ගන්න. එහෙම නැතිනම් සමහරවිට ක්‍රෙඩිට් බේසිස්. ඒ කියන්නේ විකුණලා පස්සේ සල්ලි බේරන්න. එහෙමත් කරන වෙලාවල් තියෙනවා. නමුත් මේ වගේදී ගොඩක් තල්ලුවක් තියෙනවා. අර භාණ්ඩේ මුළු මිලම ගෙවලා ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ මිලදී ගන්න කියලා තල්ලුවක් තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. තව වැදගත්ම කාරණාවක් තමයි මේ ගොඩක් පිරමිඩ කාර්යෝ තමන් මේ කරන්නේ පිරමිඩ් නෙවෙයි කියන එක පුල පුලා කියන. මොකද ඒගොල්ලෝ දන්නවනේ ඒගොල්ලන්ගේ පොඩි කොස්සක් තියෙනවා කියලා. ආ මේක පිරමිඩ් දැන් නෙවෙයි මල්ලි බය වෙන්න එපා. මේවා පිරමිඩ් නෙවෙයි. ඔන්න ඔය කතාව නිතර කියයි. තව වචනක් තියෙනවා. මේක මේ මල්ටි ලෙවල් මාකටිං එකක් කියයි. එහෙම නැත්නම් මේක නෙට්වර්ක් මාකටිං එකක් කියයි. එක එක විදිහ අයිසිං ගාලා ලස්සන කරලා දෙන්න යම්කිසි උත්සාහයක් දක්වනවා. ඒ වගේම මේ විකිණීම් වලට එන කට්ටිය කතා බහට හොඳ දක්ෂෝ හිත් ඇද ගැනීමේ ඉතාම දක්ෂ කට්ටිය. අර ඉන්ටර්නෙට් එකෙන් ඇරුණම සමහරවිට ගෙවල් වලට ගෙන්නලා ගෙවල් වල පොඩි වැඩසටහනක් වශයෙන් තියෙනවා. එක එක විදියවල් වලට කොහොම හරි ඔබව නම්මවා ගැනීමේ වැඩපිළිවෙලක් යන බව පේනවා නම් එතන පිරමීඩයක් කියන සැකය එන්න පටන් ගන්න ඕනේ. ඉතින් අවධානයෙන් ඉඳලා අවධානම දුරු කරගන්න කියලා තමයි මට කියන්නේ. මේගොල්ලන්
මේක පිරමීඩ් එකක් නෙවෙයි කියලා පෙන්වන්න මූලිකවම යොදාගන්නේ ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් කියන නම. මොකද මංගව තියෙන කම්පනීස් දෙක තුනක රෙජිස්ට්‍රේෂන්ස්. මොකද මං කම්පනි දෙක තුනක් එක කතා කරා මෙතන මොකක්ද වෙන්නේ බලන්න. ඒ හැම කම්පනිකම්ම රෙජිස්ටර් කරලා තියෙන්නේ ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් කියන කැටගරියක යටතේ. ඉතින් ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් කියන කැටගරියක යටතේ රෙජිස්ටර් වුණාම ඔයා කොහොමද ඒ කම්පනිකේ එන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්නේ? මොකද ඔයාට ඒගොල්ලන් ප්‍රොඩක්ට් එකක් විකුණන්නේ. ඉතින් මේගොල්ලන් කරන්නේ චීප් ප්‍රොඩක්ට් එක අරන් අපි කලින් කිව්වා වගේ ලොකු ගාණකට විකුණලා ඒක ෆයිනෑන්ෂියලි ඉස්සරහට ගෙනියන එක. ඒ වගේම මේ රෙජිස්ට්‍රේෂන් එක ගැන කතා කරද්දී සෑම් කිව්වා රෙජිස්ටර් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒකට උදාහරණයක් තමයි කැසිනෝ කියන්නේ ලංකාවේ රෙජිස්ටර්ඩ් දෙයක්. වෙන රටවල වල ප්‍රොස්ටිටියුෂන්. මේ වගේ රෙජිස්ටර්ඩ් දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මේක ගැම්බල් එකක් නෙමෙයි කියලා. මේක පිරමීඩ් නෙමෙයි කියලා. වාට එක එක විදිහ රෙජිස්ට්‍රේෂන් පෙන්වන්න පුළුවන්. ඒ වගේම දැනගන්න ඕන දෙයක් තමයි ලංකාවේ ලොකු ලොකු අයත් මේකට සම්බන්ධයි. ඒ වගේම සෑම් මෙන්ෂන් කරා මේගොල්ලන් බොරු කරනවා කියලා. සෑම් ඔයා දන්නවද මේගොල්ලන්ගේ මොටෝ එකක් තියෙනවා fake it and make it. ඔයා මුලින්ම බොරු කරන්න ඕනේ වාට කාර් තියෙනවා, ගෙවල් තියෙනවා, අරව මේව තියෙනවා කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ගේ මුලේ හදන්නේ මේක ඇත්තටම කරලා දෙන්න කියලා. ඉතින් ඔගොල්ලන් රැවටෙන්න එපා. ඇවිල්ලා කිව්වට මම කාර් එකක් ගන්නවා, මම වෑන් එකක් ගන්නවා, මට ගෙවල් 3-4ක් තියෙනවා කියලා. මොකද මේ කියන ගොඩක් අය මේක ෆේක් කරන්නේ. ඒගොල්ලන්ගේ ජොබ් එක තමයි බොරුවට සල්ලි තියෙන ලක්ෂරි ලයිෆ් එකක් ගත කරනවා කියලා පෙන්වන එක. ඒ හැමෝම කියන්නේ ගියපු වෙලේ ඉඳන් අපි පිරමිඩ් නෙමෙයි. අපි පිරමිඩ් නෙමෙයි කියලා. මොකද මාර ෆැන්සි නම් පාවිච්චි කරන මේගොල්ලන් මේක පෙන්වන. මේක දැන් අවුරුදු ගානකට කලින් මේගොල්ලන් කිව්වේ නෙට්වර්ක් මාකටිං පිරමිඩ් නෙමෙයි කියලා. දැන් නෙට්වර්ක් මාකටිං කියන නම කැත වෙලා දැන් යූස් කරන්නේ MLM মালටි ලෙවල් මාකටිං කියන නම. ඉතින් අනාගතයේත් මේගොල්ලන් එක එක නම් වලින් එයි. නමුත් ඔයගොල්ලන් ජොයින් වෙන්න කලින් බලන්න මේක පිරමීඩ් එකක් ආකාරයටද සල්ලි යන්නේ සහ ඔයා කොහොමද ඉන්කම් එකක් ගන්නෙ තව කෙනෙක්ට බඩු විකුණලා. ඔයාට ඒක තනියෙන් කරන්න පුළුවන් තව කෙනෙක් ඕනේ නැහැ බඩු විකුණන්න. ඔව්. ඇත්තටම මට මෙතනදි කියන්න තියෙන්නේ මේකයි. මේ විදිහට කෙටි කාලෙකින් සල්ලි හොයන උපක්‍රම පස්සේ ලොබදින්න එපා. අමුතු ගිමික් පෙන්නන මැජික් කාරෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ මේ ලස්සන සිහින පෙන්නලා ලස්සන වාහන රෝමෙව පෙන්නලා කරන්න යන ඈඳා ගැනීම වලට අහුවෙන්න එපා. හොඳට මතක තියාගන්න මූල ධර්මයේ ෆන්ඩමෙන්ටල් එක තමයි ඔබට යම්කිසි රස්සාවක් ලබා දෙන්න කෙනෙක් ඇවිල්ලා කතා කරනවා නම් ඒ කෙනෙක්ට ඔබ මුදල් ගෙවිය යුත්තේ නැහැ. මිනිස්සුන්ට රස්සාවල් දෙද්දී රෙක්‍රූට්මන්ට් ඒජන්ට් ඒ කියන්නේ ජොබ් වලට මිනිස්සු දාන කම්පැනි වලට සල්ලි දෙනවා නම් දෙන්න ඕනේ ඒ ජොබ් එකට පුද්ගලයාව අවසානයේ බදවා ගන්න කම්පැනි. දැන් අපි හිතමුකෝ ABC ප්‍රයිවට් ලිමිටඩ් කියලා කම්පැනියක් තියෙනවා. එයාලගේ කම්පැනි වැඩකරන ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඕනේ. එහෙම ඩිසයිනර්ස්ලා ඕන නම් මම XYZ කියලා රෙක්‍රූට්මන්ට් ඒජන්සි එකෙන් ඔය කට්ටිය එකතු කරන් යනවා. එහෙම කරාම XYZ ට ගෙවන්න ඕනේ අර රස්සාව ඉල්ලන ඔබ නෙවෙයි අර ABC ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි. මොකද ඒ කම්පැනියෙන් මිනිස්සු ඕනෝනේ. ඒ නිසා. ඒක අංකයක. දෙවෙනි එක තමයි ව්‍යාපාරයක් ගොඩනංවන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ දේවල් පස්සේ දුවන්නේ නැතුව තමන්ට වටපිටාවෙන් හඳුනාගත හැකි පාරිභෝගික කණ්ඩායමක් තෝරාගෙන ඒ පාරිභෝගික කණ්ඩායම හොඳට අධ්‍යයනය කරලා ඒ අයගේ තියෙන භාණ්ඩයක හෝ සේවාවක අවශ්‍යතාවය හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත භාණ්ඩය හෝ සේවාව ලබා ගන්න සැපයුම්කරුව හොයාගෙන ඒක ඒගොල්ලන්ගේ අතට ලබා දීලා එයින් ලාභයක් ලබන්න. මේ වගේ ව්‍යාපාරයක් ගොඩනැංවුවොත් පළවෙනි වතාවේ අසාර්ථක වුණත් ඔබට හැකියාවක් ලැබෙනවා පළවෙනි වතාවේ අසාර්ථක වීමේ නිසා ඉගෙනගත දේ පාවිච්චි කරලා දෙවෙනි තුන්වෙනි යම්කිසි වතාවකදී නිවැරදි ලෙස කරන්න. සමහරු ඉන්නවා වාර ගොඩාක් අසාර්ථක වෙලා නමුත් යම් අවස්ථාවක සාර්ථක වුණා අය. ඒ නිසා කවදාවත් ඒ බලාපොරොත්තු අතාරින්න එපා. නමුත් එකම දේ එකම විදියට කරොත් ලැබෙන්නේ ඒ ප්‍රතිඵලමයි. මතක තියාගන්න වරක් වැරදුනොත් විමසලා බලන්න ඇයි වැරදුනේ කියලා අධ්‍යයනය කරන්න. මොකද්ද මෙතන පාරිභෝගික අවස්ථාව මං සපුරා දුන්නේ නැත්තේ? ඇයි මගේ භාණ්ඩේ ප්‍රතික්ෂේප වුණේ? මේ දේ හඳුනාගෙන පාරිභෝගිකයාට යන්න. නිතරම පාරිභෝගිකයා තමයි තමාගේ රජ කියලා විශ්වාස කරනවා. ඒක හොඳට මතක තියාගෙන පාරිභෝගික අවශ්‍යතාව ඉටු කරමින් ව්‍යාපාරය පවත්වාගෙන යන්න. එතනින් එහාට ගියාට පස්සේ මට කියන්න තියෙන දේ තමයි තමන් ඒ ආකාරයට ව්‍යාපාරයක් ගොඩනංවන විට හැකි මුල් අවස්ථාවේදීම යම් කෙනෙක්ට තවත් රැකියාවක් ලබා දෙන්න, ඒ ලබා දෙන පුද්ගලයාටත් වර්ධනයක් වෙන්න එතන අවස්ථාවක් දෙන්න. එතකොට ඔගොල්ලන්
වර්ධනය වෙනවා ඒමින්ස් වර්ධනය වෙන අතරම ඒ විතරක් නෙමෙයි රජයේ නීති තියෙනවා රෙගුලාසි තියෙනවා ඒවට යටත්ව කටයුතු කරන්න අසාධාරණ ව්‍යාපාරිකයින් කෙටි කාලීනව ලාභ ලැබෙයි නමුත් යම්කිසි දවසක ඒවා මූල්‍යමය වශයෙන් හෝ නීතිමය වශයෙන් හෝ ස්වභාව ධර්මය වගේ ඒකේ වැරදි ප්‍රතිඵලයක් එන්නේ ඉඩ තියෙනවා ඒ නිසා හරි දේ හරි විදිහට කරන්න මේ වගේ බොරුකාරයෝ අපිට පස්සෙන් ගිහිල්ලා අල්ලල්ලි ඉන්න එක අපි කරන්න ඕනේ නැහැ අපි කරන්න තියෙන්නේ බොරුකාරයන්ගෙන් ඈත් වෙලා ඉන්න එක විතරයි බිස්නස් එකක් කියන්නේ වා සමාජයේ දකින ප්‍රශ්නයකට දෙන පිළිතුරක් ඉතින් ආය ආය අපි කියන්නේ ඇතර මේක රැවටෙන්න එපා මොකද මේකට රැවටිලා ගොඩක් අය අමාරුයි වැටිලා තියෙනවා ඉතින් වා සෑම්ව දිගටම ෆලෝ කරන්න YouTube channel එකේ business guru කියලා ඉන්නේ. ඔව් තේරෙනවා. මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මට ආරාධනා කරපු එක ගැන. මගේ YouTube channel එක business guru BIZNEZ guru. මේ YouTube channel එක හරහා මම බලාපොරොත්තු වෙනවා සිංහල භාෂාවෙන් ඔබ වෙත ලබා ගන්න අපහසු ව්‍යාපාර ආරම්භය සහ පරිපාලනය පිළිබඳ ඉතා වැදගත් කරුණු පේරුම් ගත හැකි පහසු ආකාරයෙන් ඔබ වෙත ගෙන එන්න. මේ වන විට අපි සබ්ස්ක්‍රයිබර්ස් ලා 21000 පහු කරලා තියෙනවා. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් අප සමග ඉන්නවා. මම ඔබටත් ආරාධනා කරනවා අපේ channel එකට එන්න කියලා. ඒ වගේම මම කියන්න ඕනේ තිරිනගේ channel එකත් subscribe කරන්න. තිරිනගේ channel එකේ තියෙනවා ගොඩක් interesting දේවල්. අතරම මට තිරින YouTube නිසා දැනගන්න ලැබුණ ගොඩක් වටිනා දේවල් මේ තිරිනගේ channel එකේ. ඒ දේවලුත් බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඉතින් මේක බලන හැමෝටම ස්තුතියි කියලා කියනවා. අපේ දෙන්නගේම channels මම පල්ලෙහා descriptions වල දාලා තියෙනවා. ඔයාලට මාව subscribe කරන්න, ඒ වගේම business guru ව subscribe කරන්න. ඒ වගේම අපේ social media links මම පල්ලෙහා දාලා තියෙනවා. විශේෂයෙන්ම ඔයගලන්ගෙන් දෙයක් ඉල්ලනවා. මේ වගේ තව videos, මේ වගේ collaborations තව දිගටම ඕන නම් පල්ලෙහා පොඩි comment එකක් දාන්න මොන වගේ දේවල්ද ඔයගලන්ට දැනගන්න ඕනේ කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් එකතු වෙලා තව තව මේ වගේ videos හදන්න. ඉතින් මේක බලපු ඔයගලන්ට ස්තුතියි කියලා කියනවා. ඒ වගේම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපිට මේ pyramid කාරවුන්ට පේබැක් එකක් දෙන්න පුළුවන් හොඳම විදිය තමයි මේක ෂෙයා කරලා ඔයගලගේ යාළුවන්ටත් පෙන්නන එක. ඉතින් ඔයත් ඔයගලගේ යාළුවෙක්ව බේරගන්න.